රාජස්ථාන් කණ්ඩායමත් RCB කණ්ඩායමත් අතර තිබුණු 2022 IPL අවසන් තරගයට සුදුසුසන් තෝරන තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වනිදු සෙල්ලම් කරන කණ්ඩායම පරාද කළ සංගල මාලිංගල පොහුණු කරන කණ්ඩායම IPL අවසන් තරගයට ගියා. මේ තරගයේ ජයග්‍රහණය රාජස්ථාන් කණ්ඩායමට ලබා දෙන්න ප්‍රධානම සාධකයුණු ක්‍රීඩකයා තමයි ජොස් බට්ලර්. බට්ලර් තමන්ගේ 4 ශතකයේ මේ තරගයේ රැස් කිරීම එක්ක මේ තරග වාරි බට්ලර් ලබාගත් 4 ශතකයේ විදිහට ඒ ශතකය වාර්තාගත වුණා. IPL තරග වාරික ශතක 4 ගත්ත දෙවෙනි ක්‍රීඩකයා විදිහට බට්ලර් වාර්තාගත වුණා. 2016 දී විරාට් කෝලි මේ විදිහට ශතක 4 තරග වාරික ලබාගෙන තිබුණා. ඒ තරග වාරයේ කෝලි ලකුණු 973 ලබා ගන්න සමත් වෙනවා. ඒ තමයි තරග වාරික ක්‍රීඩකෙක් ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ වෝන. ඒ ලකුණු 848ක් ලබාගෙන මේ වාර්තාවේ දැන්ට බට්ලර් ඉන්නේ 3 තැන. ඒ වෝනට වඩා ලකුණු 24ක් පිටුපසින් ඉඳලා IPL ඉතිහාසයේ වැඩිම ශතකලාභීන් අතරේ බට්ලර් දැන් ඉන්නේ 3 තැන. කෝලි ශතක 5කුත් ගේල් ශතක 6කුත් අරගෙන වැඩිම ශතකලාභීන් අතරේ ඉස්සරහම ඉන්නේ. 2021 ලබාගත් ශතකයක මේ වෙද්දී බට්ලර් ශතක 5ක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. IPL ප්ලේඔෆ් තරගවල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතරේ දැන් ඉස්සරහම ඉන්න ක්‍රීඩකයා තමයි බට්ලර්. මීට කලින් මේ වාර්තාව තිබුණේ ඩේවිඩ් වෝනට. වෝන 2016 දී ලකුණු 190ක් ලබාගෙන තිබුණු වාර්තාව තමයි බට්ලර් ලකුණු 190 පහක් ලබාගෙන මේ අලුත් කරන්නේ. මේ වාර්තාව වගේම තවත් වාර්තාවක් මේ තරගයේදී අලුත් වෙනවා. IPL තරග වාරික පන්දු යවන්නෙක් ටෙල්ලුණු වැඩිම 6 ප්‍රමාණය මේ තරග වාරියේ සිරාජ්ට එල්ල වෙනවා. ඒ 6 31ක්. මේ 6 31 තමයි තරග වාරික පන්දු යවන්නෙක් පහර කාපු වැඩිම 6 ප්‍රමාණය. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ වනිදු. වනිදුට අවසන් තරගයේ එල්ලුණු 6 2 එක මේ තරග වාරියේ 6 30ක් එල්ල වෙලා තියෙනවා. මේ විදිහට ටිකක් නරක වාර්තාවක් තමයි ගේනමට ලියවෙන්න අවස්ථාවක් තිබුණු අවස්ථාවක තමයි වනිදු IPL ගමන මෙදා පාර නතර කරන්නේ. 2008 දී බ්‍රාවුට 6 29කුත්, චහල්ට 2015 දී 6 28කුත්, 2022 6 27කුත් එල්ල වෙලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.